ආයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අපේ වටපිට රිවියුස් YouTube channel එකට. අද අපි කතා කරන්නේ 2023 දේ රිලීස් වෙච්ච කිල් කියන සුපිරිම සුපිරි මූවී එක ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි කෙලින්ම යමු කතාවට. මේ කතාවේ ප්‍රධානම චරිතය තමයි අම්රිත් කියලා කියන්නේ. අම්රිත් කියන්නේ කමාන්ඩෝ බටෙක් වගේම ඒ යුනිට් එකේ කැප්ටන්. අම්රිත්ගේ හොඳම යාළුවාගේ නම තමයි විරේෂ්. මේ හැමෝම ලොකු මිෂන් එකකට ගිහිල්ලා දවස් ගානකට පස්සේ ආපහු ගෙදර එනවා. ඉතින් මේ අම්රිත්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ නම තමයි තුලීකා කියලා කියන්නේ. ආපහු ආවට පස්සේ අම්රිත් දකිනවා තුලීකාගෙන් යාට මැසේජස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අම්රිත් වගේම තුලීකාගේ සම්බන්ධයට තුලීකාගේ ගෙදර කට්ටිය පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද එයාලා ගොඩක් පෝසත් අය. එන්සා එයාලට ඕන වෙනවා තුලීකාවත් ඒ වගේම තැනකට කසාද බන්දලා දෙන්න. ඉතින් තුලීකාගේ ගෙදර අය තුලීකාට බන්දන්න කොල්ලෙක් බලලා ඒ දෙන්නගේ එන්ගේජ්මන්ට් එක හෙට තියන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒක ගැන කියන්න තමයි තුලීකා මේ දවස් ටිකේම අම්රිත්ට මැසේජ් කරලා තියෙන්නේ. කොහොම හරි මේක දැනගත්ත ගමන් අම්රිත් තුලීකාට කෝල් කරලා කියනවා එයා අනිවාර්යෙන්ම එනවා කියලා. අනිත් දවසේ කට්ටියම එන්ගේජ්මන්ට් එකට යනවා. තුලීකාගේ නංගි අහනත් අම්රිත් ගැන දන්නවා. ඒ වුණාට එයාට හිතාගන්න බෑ අක්කයි මේ එන්ගේජ්මන්ට් එකට කැමති උනේ කියලා. කොහොම හරි තාත්තලා බල කරන නිසා තමයි තුලීකා මේ එන්ගේජ්මන්ට් එකට කැමති වෙලා තියෙන්නේ. ඒ වුණාට එයා කසාද බඳින්නේ අම්රිත්ව විතරයි කියලා තුලීකා ලොකු විශ්වාසයකින් එයාගේ නංගිට කියනවා. මෙහෙම තුලීකාගේ එන්ගේජ්මන්ට් එක තියෙනවා. ටික වෙලාවකින් අම්රිත් මෙතෙන්ට ඇවිල්ලා තුලීකාට කතා කරනවා. අම්රිත් මේ ඇවිල්ලා තින්නේ දැම්ම මෙතනින් තුලීකාව එක් කරගෙන යන්න. ඒ වුණාට තුලීකාගේ තාත්තා මේ පැත්තේ ගොඩක් බලවත් කෙනෙක්. එන්සා ඒකෙන් අම්රිත්ව අනුතරක් වෙයි කියලා හිතන තුලීකා අම්රිත් එක්ක යන්න කැමති වෙන්නේ නැහැ. එන්සා අම්රිත් මේ ප්ලෑන් එක කැන්සල් කරලා දානවා. කොහොම හරි මේ වෙලාවේදී අම්රිත්ට මැසේජ් එකක් එනවා තුලීකාගෙන් හෙට යාලා ට්‍රේන් එකේ දිල්ලි වලට යනවා කියලා. ඊට පස්සේ අනිත් දවසේ තුලීකා යාගේ පවුල කට්ටියත් එක්ක දිල්ලි වලට යන්න ට්‍රේන් එකට නගිනවා. කොහොම හරි මේ ට්‍රේන් එකටම අම්රිතුත් නගිනවා. ඒ වගේම මේ ට්‍රේන් එකට නගිනවා මංකොල්ල කල්ලියක නායකයෙක් වෙන ෆනී කියන කොල්ලා. එයාගේ තාත්තා බෙනීගේ ප්ලෑන් වලට තමයි ෆනී යාලගේ කල්ලියත් එක්ක ගිහිල්ලා මංකොල්ල කන්නේ. බෙනී කෝල් කරලා එයා මග ඉන්න කියලා ෆනීගෙන් අහනවා එයාලා ට්‍රේන් එකේ කොතනද ඉන්නේ කියලා. එතකොට තුලීකාව දකින ෆනී තුලීකාගෙන් අහලා එයාලා ඉන්න තැන ගැන බෙනීට කියනවා. ඊට පස්සේ බෙනී කියනවා ෆනීට ට්‍රේන් එක මංකොල්ල කන්න හම්බ වෙන්නේ විනාඩි 30ක කාලයක් විතරයි කියලා. කොහොම හරි තුලීකාගේ පවුලේ කට්ටියට හොරෙන් අම්රිත් මේ වෙලාවේදී තුලීකාව හම්බ වෙනවා. තුලීකා මේ වෙලාවේදී ගොඩක්ම බය වෙනවා එයාගේ තාත්තා අම්රිත්ව දකී කියලා. ඒ වුණාට අම්රිත් මේ වෙලාවේ මුද්දක් දීලා තුලීකාගෙන් අහනවා එයාව කසාද බඳිනවද කියලා. ඒකට තුලීකා ගොඩක්ම සතුට වෙලා කලින් දවසේ දාපු එන්ගේජ්මන්ට් රින්ග් එක අයින් කරලා අම්රිත් ගෙනලා දුන්න මුද්ද දාගන්නවා. මෙහෙම ටික වෙලාවක් මේ දෙන්න සතුටින් ඉන්නවා. ඊට පස්සේ ආපහු අම්රිත් යනවා විරේෂ් ඉන්න ෂීට් එකට. එතන පුංචි කොල්ලෝ දෙන්නෙක් එක්ක විරේෂ් කතා කර කර තමයි ඉන්නේ. ෆනිත් ගිහිල්ලා මේක ඉන්න ගාඩ් කෙනෙක් එක්ක කතා බහ කරනවා. ෆනි එයාට කියන්නේ එයා කැම්පස් එකට යන ගමන් තමයි ඉන්නේ කියලා. කොහොම හරි මෙහෙමෙද්දි අහනට වොෂ්රූම් යන්න ඕනේ කියලා ඒක තුලීකටත් කියලා එයා එතනින් යනවා. අහන යන්නේ ෆනි ඉන්න තැනට. එන්සා ෆනියේ වොෂ්රූම් එකේ කෙනෙක් ඉන්නවා කියලා බොරුවක් කියලා අහනම එතනින් එලවලා දානවා. ඒත් එක්කම කල්ලි අය කෝඩ් එකක් පාස් කරගෙන මංකොල්ලයට ලැහැස්ති වෙනවා. ෆනි එයා කතා කර කර හිටපු ගාඩ්ට පිහියකින් ඇනලා මරලා දානවා. ඊට පස්සේ මේ මංකොල්ලකාරයන්ගෙන් කෙනෙක් ජෑම් එකක් ඔන් කරනවා. ඒකෙන් මේ ට්‍රේන් එක යන හැමෝගෙම සිග්නල් එකපාරටම නැති වෙලා යනවා. ඒත් එක්කම මෙයාලා මිනිස්සුන්ට පහර දීලා මංකොල්ල කන්න පටන් ගන්නවා. අහන අනිත් පැත්තේ වොෂ්රූම් එකට ගියපු නිසාම එයා මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මේ විදිහට ෆනි තුලීකාව දැකලා තුලීකාගෙන් අහනවා එයාව මතක නැද්ද කියලා. ඉතින් තුලීකා මේ වෙලාවේ බය වෙලා එයාගේ තාත්තගේ පිටිපස්සේ තමයි හැංගිලා ඉන්නේ. තාත්තා තුලීකාව ආරක්ෂා කරගන්න ෆනිට හොඳටම බනිනවා. එතකොට තමයි ෆනි දැනගන්නේ තුලීකාගේ තාත්තා ඒ පැත්තේ ඉන්න ලොකුම ධනවතෙක් කියලා. එනිසා එයාව උස්සලා ලොකු ගාණක් හොයාගන්න පුළුවන් කියලා ෆනි හිතනවා. ඒත් එක්ක එතෙන්ට එන විරාත්වත් මරලා දාලා ෆනි තුලීකාගේ තාත්තට ගහලා සිහිය නැති කරලා දානවා. ටික වෙලාවකින් මේ මංකොල්ලකාරයෝ ටික අම්රිත්ලා ඉන්න තැනට එනවා. එතකොට තමයි මේ දෙන්න ඒ ගැන දැනගන්නේ. එයාලා එතනින් යනකම් ඉඳලා අම්රිත් විරේෂ් එක්ක තුලීකාව හොයාගෙන යනවා. ඒත් මේ වෙනකොට ෆනි එයාගේ කට්ටියත් එක්ක තුලීකා ළඟ තමයි ඉන්නේ. ඒක දැක්කම මේ දෙන්න ෆනිගේ කල්ලියත් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. මේ තුන්දෙනා අතර හිටපු එක මංකොල්ලකාරයෙක්ව විරේෂ් මරලා දානවා. එන්සා ෆනි අනිත් ගෝලයා රවීවත් අරගෙන එතනින් යනවා. ඊට පස්සේ තුලීකාගේ තාත්තට සිහි එනවා. තුලීකා අම්රිත්ට කියනවා අහන වොෂ්රූම් එකට ගියා ඒ වුණාට තාම ආවේ නැහැ කියලා. එන්සා මේ දෙන්න තුලීකාගේ පවුලේ අයවත් එක්කරගෙනම වොෂ්රූම් එකට ගිහිල්ලා චෙක් කරලා බලනවා. ඒ වුණාට අහන එතන නැහැ. එතකොට අම්රිත් දැනගන්නවා විරේෂ් මරපු කෙනා ළඟට ෆනි ආයෙත් එයාගේ ගෝලිය ඔක්කොම එක්කරගෙන ආවා කියලා. එන්සා එයා අහනව හොයාගෙන එන්නම් කියලා ඔක්කොටම අනිත් පැත්තට ගිහිල්ලා බෙදිලා පරිස්සමෙන් ඉන්න කියලා අම්රිත් තුලීකාගේ පවුල වෙතනින් යවනවා. මේ මංකොල්ල කල්ලි ඉන්න රවීගේ තාත්තව තමයි විරේෂ් ඉස්සර වෙලා මරලා දැම්මේ. ඒ මැරිච්ච කෙනා බෙනීගේ සහෝදරයා. එන්සා මෙයාලා ඒකට ගොඩක්ම දුක් වෙනවා. එන්සා එයාව මරපු කෙනාව රවීගේ අතින්ම මරන්න ඕනේ කියලා මෙයාලා ඉස්සර වෙලාම තුලීකාගේ තාත්තව හොයන්න පටන් ගන්නවා. කොහොම හරි මෙයාලට ඉතුරු වෙලා තියෙන විනාඩි 10ක විතර පුංචි කාලයක්.
මෙයාලා ආපු ගමන් වොෂ්රූම් එක ළඟ හිටපු අම්රිත් විරේෂ් දෙන්න එයාලත් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. මේ ෆයිට් එකෙන් විරේෂ්ගේ අතට වෙඩියක් වදිනවා. ඒ වගේම විරේෂ්ව ෆනිය අල්ල ගන්නවා. අම්රිත් මේ ගැන දැනගන්නේ එයා රවිව අල්ලගත්තට පස්සේ. රවිව අම්රිත් මේ පැත්තේ තියලා ගැට ගන්නවා. ඊට පස්සේ ෆනි විරේෂ්වයාගේ ගෝලය ළඟට අරගෙන යනවා. කොහොමරි අම්රිත් මේ වෙලාවේදී රවිව ගැට ගහලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒත් එක්ක තුලීක තාත් එක්ක මෙතෙන්ට එනවා. අම්රිත් රවීට ගහලා බය කරලා මංකොල්ලේ ගැන ප්‍රශ්න කරනවා. ඒ වෙලාවේදී රවි කියනවා ඒ මංකොල්ල කල්ලි 36 දිනක් මේ ට්‍රේන් එක ඇතුලේ දැනට ඉන්නවා කියලා. ඒ වගේම යාලා මේ වගේ මැදිරි හතරක් යාලගේ යටතට අරගෙන ඉන්නවා කියලා අම්රිත් මේ වෙලාවේදී දැනගන්නවා. ඒ වුණාට තාමත් අහනව හොයාගන්න බැරි වෙච්ච නිසාම අම්රිත්ට ඉස්සර වෙලාම එයාව හොයාගෙන ඉන්න සිද්ධ වෙනවා. කොහොමරි ෆනි විරේෂ ගෙනල්ලා දාපු කොටසෙම තමයි අහනත් ඉන්නේ. මේ වෙලාවේදී ෆනි විරේෂ මරන්නේ නැහැ. විරේෂ පාවිච්චි කරලා රවිව බේරගෙන රවිගේ අතින් විරේෂ මරලා දාන්න තමයි ෆනි ප්ලෑන් එකක් ගහන්නේ. ඒ කොහොමුණත් දැන් බෙනී දුන්න මංකොල්ල ප්ලෑන් එක මේ දේවල් නිසා සම්පූර්ණයෙන්ම අවුල් ගිහිල්ලා ඉවරයි. එනිසා ෆනි මේ හැම දෙයක්ම බෙනීට කෝල් කරලා කියනවා. එනිසා චේන් එකදලා ට්‍රේන් එක නතර කරන්න කියලා බෙනී එයාගේ කල්ලියත් එක්ක මගින් මේ ට්‍රේන් එකට නගිනවා. ඊට පස්සේ බෙනී රවිගේ තාත්තා වල්ලගෙන ගොඩක් හයියෙන් අඬනවා. ඊට පස්සේ බෙනී විරේෂ්ට හොඳටම ගහලා මරලා දාන්න යනවා. ඒ වුණාට රවි තාමත් ඉන්නේ අම්රිත්ලා ළඟ. එනිසා ෆනි මේකට ඉඩ දෙන්නේ නැහැ. අන්තිමට රවිව බේරගෙන ඉවර වෙලා මේකට හේතු වෙච්ච බල්දේව් සිංහයි අම්රිත්වයි මරමු කියලා තමයි ෆනි කියන්නේ. ඉතින් තුලීකාගේ තාත්තගේ නම තමයි බල්දේව් සිංහ කියලා කියන්නේ. ඒ නම ඇහිච්ච ගමන් අහන හිටපු තැනින් නැගිටින්න ගියත් එතනින් ඉන්න ගෑනු කෙනෙක් අහනව නතර කරලා දානවා. ඉතින් රවිව බේරගන්න ප්ලෑන් එකක් ගහලා ෆනි මේ ට්‍රේන් එක උඩට නගිනවා. රවිව දොර ළඟ ගැට ගහලා තියලා අම්රිත් ආරක්ෂාවට තුලීකාගේ අතට පිහියකුත් දෙනවා. තුලීකා මේ වෙලාවේදී කියනවා අහන කියන්නේ යාළගේ පණ කියලා. එන්සා එයාවත් කොහොම හරි බේරගන්න කියලා අම්රිත්ට කියනවා. ඉතින් අහනව එක්කන් එන්නම් කියලා පොරොන්දු වෙන අම්රිත් තුලීකාට සමු දීලා විරේෂ්ව බේරගෙන එන්න යනවා. ටික දුරක් යද්දී ෆනීගේ කල්ලි අය අම්රිත්ට පහර දෙන්න එනවා. ඉතින් එයාලත් එක්ක ෆයිට් කරන අම්රිත්ට එයාලගෙන් ගොඩක් උස මහත කෙනෙක් හොඳටම පහර දෙනවා. ඒකෙන අම්රිත්ට බිම වැටෙන්නම ගහලා බෙල්ලට දන්වැලක් දාලා එයාලගේ කල්ලි ඉන්න තැනට ඇදගෙන යනවා. ඇත්තටම ආමියක ඉන්න සාමාන්‍ය කොල්ලෙක්ට ගෙදරින් කැමති වෙන්නේ නැති වෙයි කියලා හිතලා තමයි තුලීකා මේ වෙනකන් ගෙදරට අම්රිත් ගැන කියලා නැත්තේ. ඒ වුණාට දැන් අම්රිත් තුලීකා වෙනුවෙන් කරන දේවල් දැකලා තාත්තට තේරුම් යනවා මේ දෙන්න අතරේ සම්බන්ධයක් තියෙනවා කියලා. එනිසා තාත්තා තුලීකාගෙන් අහනවා ඇයි ඒ ගැන යාට කිව්වේ නැත්තේ කියලා. මෙයාලා කතා කර කර ඉන්න අතරවාරේ ට්‍රේන් එකේ උඩ ඉන්න ෆනි රවිව ගැට ගහලා දාලා තියෙන තැනටම එනවා. අම්රිත්ව අල්ලගෙන එතෙන්ට අරගෙන එන එක දැක්කම විරේෂ් ටිකක් විතර කලබල වෙනවා. එනිසා විරේෂ් එකපාරටම එතන ඉන්න අයත් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. මෙතනම ඉන්නවා ආමියකට යන්න ආසාවෙන් හිටපු කලින් විරේෂ් එක්ක කතා කර කර හිටපු පුංචි කොල්ල දෙන්න. ඒ කොල්ල දෙන්නත් ඒ නිසාම මේ දෙන්න එක්ක එකතු වෙලා එයාලත් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. එතකොට එතෙන්ට එන උසමහත සිද්දු කියන මංකොල්ලකාරයා ඒ එක කොල්ලෙක්ව මරලා දානවා. ඉතින් මේක දැක්කම මේ ඔක්කොම ගොඩක්ම ෂොක් වෙනවා. අම්රිත් ෂොක් වෙලා ඒ කොල්ල දිහා බලාගෙන ඉද්දි ඔහුට පිටිපස්සෙන් හොඳටම පහර දෙනවා. කොහොමරි අන්තිමේට ෆනි තුලීකලා ඉන්න පැත්තට ඇවිල්ලා රවිව බේර ගන්නවා. තුලීකා එයා ළඟ තියෙන පිහියෙන් ෆනිව බය කරන්න හැදුවත් ෆනි කියන්නේ හැම ලේසින් බය වෙන ජාතිය කෙනෙක් නෙවෙයි. ඒ නිසා තාත්තා ෆනිව අල්ලගෙන තුලීකා වෙතනින් බේරලා යවන්න ට්‍රයි කරනවා. කොහොමරි තුලීකා අනිත් මැදිරියට බේරලා යන්නේද්දි තුලීකාගේ තාත්තට ගහලා දාලා ගිහිල්ලා ෆනි තුලීකාට පිහියෙන් අනිනවා. මේක අම්රිත් දැකලා තුලීකාව බේරගන්න යන්න ට්‍රයි කරත් සිද්දු අම්රිත්ව අල්ල ගන්නවා. තුලීකා ලේ තැවරිච්ච අතින්ම වීදුරු අල්ලගෙන අම්රිත් දිහා බලාගෙන ඉන්නවා. ෆනි මේ වෙලාවේ ඒ පිහියෙන්ම තුලීකාට ඇනලා එයාව ට්‍රේන් එකෙන් එළියට විසි කරලා දානවා. එන්ස අනිත් පැත්තෙන් එන ට්‍රේන් එකට වැදිලා තුලීකා එවෙලෙම මරණයට පත් වෙනවා. මේ දේවල් දැක්ක ෂොක් එකටම අම්රිත් සිහියත් නැති වෙලා යනවා. ඉතින් ටික වෙලාවකින් ආපහු සිහිය ආවට පස්සේ අම්රිත් දකිනවා වීදුරුවේ ලේ වලින් හැදිලා තියෙන තුලීකාගේ අත්සලකුණ. ඉතින් තුලීකා කියන්නේ අම්රිත්ට පණ වගේ ආදරය කරපු අහිංසක කෙල්ලෙක්. එහෙම කෙල්ලෙක්ව මරලා දාපු එකට අම්රිත්ගේ හිතේ තියෙන්නේ ලොකුම ලොකු කේන්තියක්. ඉතින් මේ කේන්තිය වැඩිකමට යක්ෂයෙක් බවට පත් වෙන අම්රිත් මේ මංකොල්ල කල්ලි අයව ගොඩක් දරුණු විදියට මරන්න පටන් ගන්නවා. මේ විදියට එක එක මංකොල්ලකාරයන්ව මරලා දාන අම්රිත් සිද්දුගේ තාත්තවත් මරලා දානවා. අම්රිත් යක්ෂයෙක් වගේ එයාලව මරන්න එනවා කියලා තේරිච්ච නිසාම මෙයාලා ට්‍රේන් එකේ අනිත් පැත්තට යනවා. බෙනී ඔක්කොමත් එක්ක මෙතෙන්ට පැනගන්න යද්දි මෙතෙන්ට ෆනි රවිව එක්කන් එනවා. රවි කියනවා අම්රිත් විරේෂ් කියන්නේ කමාන්ඩෝ දෙන්නෙක් කියලා. එන්සා එයාලගෙන් බේරෙන්න අමාරුයි කියලා කියනවා. කොහොමරි මේ වෙලාවේදී බල්දේව් සිං හැංගිලා තමයි ඉන්නේ. බෙනී ෆනීට කියනවා තුලීකාව මැරුව නිසා දැන් අම්රිත් වගේම බල්දේව් සිනුත් එයාලව අතාරින්නේ නැති වෙයි කියලා. ඒ වුණාට ෆනි බෙනීට කියනවා බල්දේව් සිංගේ පවුල අයව උස්සලා හරි බල්දේව් සිංගෙන් ලොකු කප්පමක් ගමු කියලා. ඒකට මෙයාලා ආයෙත් ප්ලෑන් එකක් ගහනවා. ඉතින් අම්රිත් විරේෂ්වත් එක්කරගෙන බල්දේව් හැංගිලා ඉන්න කොටසට යනවා. මේ වෙලාවේ තමයි තුලීකාගේ අම්මා දැනගන්නේ මංකොල්ලකාරයෝ තුලීකාව මරලා දාලා කියලා. ඉතින් මේ හැමෝම තුලීකා වෙනුවෙන් ගොඩක්ම දුක් වෙනවා. එතකොට තමයි අම්රිත් මතක් වෙන්නේ තුලීකාගේ අන්තිම ඉල්ලීම ගැන.
අන්තිමට තුලීක යාගෙන් ඉල්ලුවේ අහනව බේරගෙන එන්න කියලා. ඉතින් ඒක කරනවා කියලා අම්‍රිත් ඒ වෙලාවේ තුලීකට පොරොන්දුවක් වුණා. එන්ස අම්‍රිත් අහනව හොයාගෙන යන්න තීරණය කරනවා. ෆනි මේ පැත්තට ට්‍රේන් එක උඩින් ඇවිල්ලා බැස්ස කඹේ මෙතන තියෙනවා. ඒකෙන්ම තමයි අම්‍රිත් හතුරු ළඟට යන්න හදන්නේ. ඉතින් ඒකට විරේෂ් කැමති නැති වුණත් අම්‍රිත්ත මේ වෙලාවේ ඕන වෙනවා තුලීකාව මරලා දාපු මංකොල්ලකාරයෝ වගේම ෆනිවත් මරලා අහනවත් බේරගෙන එන්න. කොහොම හරි ෆනි බල්දේව්සින්ගේ පවුලේ කට්ටියව හොයා ගන්නවා. ඒත් එයා අහනව දන්නේ නැති නිසා අහනව අහු වෙන්නේ නැහැ. අම්‍රිත්ත පහර දෙන්න ආපු ෆනිගේ ගෝලෙක්ට ගහලා එයා ෆනිව හොයාගෙන එනවා කියලා ෆනිට කියන්න කියලා ඒ ගෝලයාව අතැල්ලා දානවා. එනිසා අම්‍රිත්ගෙන් බේරලා එන ඒ ගෝලයා කියනවා අම්‍රිත් ෆනිව හොයාගෙන එනවා කියලා. කොහොමද මේ හැමෝම එකට කලබල වෙලා කියනවා ෆනි නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුනේ කියලා. ඒ වුණාට ෆනි මේ වෙලාවේදි කියනවා එයාලා කොහොම හරි එකතු වෙලා අම්‍රිත්ව කොහොම හරි මරලා දාන්න ඕනේ කියලා. ඒ වුණාට බෙනි දැන් හොඳටම බය වෙලා ඉන්නේ අම්‍රිත් මේ ඔක්කොම මරලා දායි කියලා. කොහොම හරි හොඳටම තුවාල වෙලා ඉන්න අම්‍රිත් එයා මරපු අයව ට්‍රේන් එකේ එල්ලනවා. ඊට පස්සේ එයා කමෙන් ට්‍රේන් එක උඩට නගිනවා අහනව හොයාගෙන යන්න. ෆනි වගේම බෙනි ඇතුළු ඔක්කොම අම්‍රිත් ට්‍රේන් එකේ මරලා එල්ලලා තියෙන එයාලගේ කට්ටිය දැක්කම ගොඩක්ම ෂොක් වෙනවා. ඒ අතර සිද්දුගේ තාත්තගේ මලසිරුරක් තියෙනවා. එනිසා අම්‍රිත්ව කොහොම හරි හොයාගෙන මරන්න ඕනේ කියලා සිද්දු හිතනවා. අම්‍රිත් කමෙන් පහලට බහින්නේ නැද්දි එකපාරටම මේ කඹේ කැඩිලා යනවා. ඒ වුණාට අම්‍රිත් කොහොම හරි අමාරුවෙන් ජනේලක එල්ලිලා ට්‍රේන් එක ඇතුළට යනවා. එතකොට එතෙන්ට ඇවිල්ලා යාට පහර දෙන්න යන මංකොල්ලකාරයෝ ටිකටත් ගහලා අම්‍රිත් යාලව මරලා දානවා. කොහොම හරි තාත්තව මරලා දැම්ම නිසාම සිද්දු අම්‍රිත් ගැන ලොකු කේන්තියකින් තමයි ඉන්නේ. ඒ වුණාට බෙනි කියනවා එයාලා ප්ලෑන් කරලා අම්‍රිත්ව මරලා දාමු එතකන් කලබල වෙන්න එපා කියලා. අම්‍රිත් එන මේ මැදිරියෙත් මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු අතරෙම මංකොල්ලකාරයන්ගෙම කෙනෙක් වෙච්ච ජෑම් එකෝන් කරපු මංකොල්ලකාරයත් ඉන්නවා. ඊට පස්සේ අම්‍රිත් අහනව හොයනවා. එතකොට අහනවයේ මංකොල්ලකාරයෝ එහා පැත්තේ කොටසට අරගෙන ගියා කියලා වයසක කෙනෙක් අම්‍රිත්ව කියනවා. මෙතන මගින්ට ආරක්ෂිත නැති නිසාම අම්‍රිත් හදන්නේ මෙතන ඉන්න මගින්ව අනිත් පැත්තට අරගෙන යන්න. ඒත් එක්කම මෙතෙන්ට තවත් මංකොල්ලකාරයෝ ටිකක් එනවා. අම්‍රිත් ඒ නිසා එයාලවත් මරලා දානවා. අර කලින් මැරුණු පුංචි කොල්ලගේ අම්මයි තව දෙන්නෙකුයි අම්‍රිත්ගේ උදව්වට යන්න එනවා. කොහොම හරි මේ ටීම් එකටම මිනිස්සු අතර හිටපු මංකොල්ලකාරයත් ඇවිල්ලා එකතු වෙනවා. විරේෂ් වගේම බල්දේව් දෙන්න එකතු වෙලා ස්ටේෂන් එකක් ළඟින් යද්දි රෙදි වගේක් ගිනි ගහලා සිග්නල් එකක් දෙනවා. ඉතින් ඒක දැක්කම ට්‍රේන් එකේ ගින්නක් කියලා ස්ටේෂන් එකෙන් ට්‍රේන් එකේ ඉන්න ගාඩ්ස්ලට කෝල් එකක් දෙනවා. එනිසා ගාඩ්ලා මෙයාලා ඉන්න තැනට ආවම විරේෂ්ලා එයාට හැම දෙයක්ම කියනවා. මගින් ෆනි ට්‍රේන් එක නතර කරලා අම්‍රිත්ලව හොයාගෙන යන ට්‍රේන් එකෙන් බහිනවා. එතකොට මේ ගාඩ්ලා ෆනිට වෙඩි තියන්න පටන් ගන්නවා. ඊට පස්සේ ෆනි ආපහු දුවගෙන ගිහිල්ලා ට්‍රේන් එකට නගිනවා. කොහොම හරි වෙඩි සද්ද නිසාම බෙනි දැනගන්නවා පොලිසියෙන් ඇවිල්ලා කියලා. ඒ වගේම එයාලා ඊළඟ ස්ටේෂන් එකක් දැනටමත් දැනුවත් කරලා ඇති කියලා මෙයාලට බේරෙන්න මිනිස්සුන්ව ප්‍රාණපකාරයෝ විදියට පාවිච්චි කරන්න මෙයාලා ප්ලෑන් එකක් ගහනවා. ඉතින් මේ බෙනි ළඟ තමයි අහන ඉන්නේ. කොහොම හරි අම්‍රිත් මංකොල්ලකාරයන් එකින් එකව මරලා දානවා. අන්තිමට අම්‍රිත්ව සිද්දු දකිනවා. සිද්දු කියන්නේ උසමහත ශක්තිය වැඩි කෙනෙක්. එනිසා අම්‍රිත්ව සිද්දු හොඳටම පහර දෙනවා. එතකොට මෙතෙන්ට එන අර කලින් සිද්දු මරපු පුංචි කොල්ලගේ අම්මා එයාගේ ටීම් එකත් එක්ක සිද්දුට හොඳටම ගහලා මරලා දානවා. සිද්දුගේ මලසිරුර හම්බ වුණාම ඉතුරු වෙලා ඉන්න මංකොල්ලකාරයෝ ටික ගොඩක්ම බය වෙනවා. එයාලා හිතන්නේ ට්‍රේන් එකෙන් පැනලා හරි එයාලගේ ජීවිතේ බේර ගන්න ඕනේ කියලා. ඒ වුණාට බෙනි හදන්නේ එයාලා ළඟ ඉන්න ප්‍රාණපකාරයෝ ටිකව තියාගෙන මෙතනින් කොහොම හරි පැන ගන්න. බෙනි ළඟ ඉන්න අහන බල්දේව්ගේ පුංචි දුව කියලා දන්නේ නැති නිසාම බෙනි එයාවත් ප්‍රාණපකාරයෙක් විදියට අරගෙන යනවා. මෙහෙම යද්දි මෙයාලගේ ඉස්සරහට එන ගාඩ්ස්ලා මෙතන ඉන්න මංකොල්ලකාරයන්ට වෙඩි තියලා ටික දෙනෙක්ව මරලා දානවා. ඒ අතරේ අහනට පුළුවන් වෙනවා බෙනිගෙන් බේරිලා ආපහු එයාගේ තාත්තා ළඟට යන්න. ඒත් එක්කම එතෙන්ට එන ෆනි මේ ගාඩ්ස්ලාව මරලා දානවා. අහන බය නිසාම තාත්තාව බදාගෙන ඉන්න නිසා ෆනි දැනගන්නවා බල්දේව් සිංගේ පුංචි දුව තමයි අහන කියන්නේ කියලා. එන්සා ෆනි කියනවා තුලිකාව මරපු විදියට එයාලවත් මරලා දානවා කියලා. එතකොට තමයි මේ මංකොල්ලකාරයෝ අක්කව මරලා දාලා කියලා අහනත් දැනගන්නේ. ඉතින් ඒකට අහන ගොඩක්ම දුක් වෙනවා. මේ අතරේ අම්‍රිත් රවි ඇතුළු තව මංකොල්ලකාරයෝ ටිකක්ව මරලා දානවා. ඒත් මේක දැක්ක අම්‍රිත් ළඟම මගියෙක් වගේ ඉන්න මංකොල්ලකාරයා අම්‍රිත්ව උගුලක් අටවනවා. එයාව මංකොල්ලකාරයෝ අල්ලගත්තා වගේ කෑ ගහලා ළඟට ගෙන්න ගන්නවා. ඒ වෙලාවේදී අනිත් මංකොල්ලකාරයෝ ටික අම්‍රිත්ව ගහලා අම්‍රිත්ව අල්ල ගන්නවා. ඊට පස්සේ විරේෂ් ගාඩ් කෙනෙක්ගේ ගන් එකකින් ෆනීට වෙඩි තියනවා. ඒත් ඒ වෙඩිය වැදිලා මැරෙන්නේ ෆනීගේ කල්ලියේ කෙනෙක්. එනිසා ෆනී එයාව මරන්න හැදුව කේන්තියට විරේෂ්ව මරලා දානවා. මංකොල්ලකාරයෝ මේ වෙලාවේ එයාලා අල්ලගත්ත අම්‍රිත්ව මෙතෙන්ට අරගෙන එනවා. එතකොට තමයි අම්‍රිත් දකින්නේ ෆනී එයාගේ හොඳම යාළුවා විරේෂ්වත් තුලීකාව මැරුවා වගේම මරලා දාලා කියලා. මේ වෙලාවේ ෆනි අම්‍රිත්ව මරන්නේ නැතුව තියාගෙන ඉන්න එකට බෙනි වගේම ෆනි දෙන්න අතර රණ්ඩුවක් ඇති වෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්න අම්‍රිත් මංකොල්ලකාරයන්ට ආපහු පහර දෙන්න පටන් ගන්නවා. අම්‍රිත් එයාගේ සාක්කුවේ තිබුණු මත්පැන් බෝතලේ බෙනිගේ කටේ ගහලා ලයිටර් එක පත්තු කරලා දානවා. ෆනි කොච්චර බෙනිව බේරගන්න ට්‍රයි කරත් බෙනිගේ ඔළුව ගිනි අරගෙන බෙනි දරුණු විදියට මරණයට පත් වෙනවා. ඉතින් මේක දැකලා බය වෙන මංකොල්ලකාරයෝ ටිකක් ජීවිතේ බේරගන්න කියලා හිතාගෙන ට්‍රේන් එකෙන් පැනලා මැරිලා යනවා.
అమృత్ ఈట పస్సే మే మంకొల్ల కారుటికో మరన్న పటం గన్నో ఏ ఒక్కొమ్మ మరలదాల అంతిమట అతడ మిటియక్ గన్న అమృత్ ఏకెన్ ఫనీట పహర దేనవ ఎతకొట అమృత్ మతక్ వెన్నే ఫనీ తులీకవ మరపు విదియ ఎన్స అమృత్ మిటియ విసిగల్ల దాలా అతిం పహర దీలమ ఫనీవ మరల దానవ ఈలంగ స్టేషన్ ఎకట ఆవమ ఆరక్షకాంశే అయవిల్ల మే ట్రైన్ ఎకే ఇన్న మగిన్న బేర గన్నవ అమృత్ బొహమ అమారుయెన్ ట్రైన్ ఎకెన్ ఎలియట అవిల్ల బంకువక వాడి వెనవ ඇත්තටම අමෘත් මේ ට්‍රේන් එකට නැගී යාගේ හොඳම යාළුවා එක්ක එයා පණ වගේ ආදරය කරන තුලීකව බලන්න. ඒ වුණාට ඒ දෙන්නම දැන් මේ ලෝකේ ජීවත් වෙන්නේ නැහැ. ඒ වුණාට අමෘත්ට දැනෙන්නේ මැරුණත් තුලීකා යාගේ ළඟින්ම ජීවත් වෙනවා වගේ හැඟීමක්. ඉතින් ඔන්න ඔතනින් තමයි 2023 දී රිලීස් වෙච්ච කිල් කියන මූවී එක අවසාන වෙන්නේ. මේ ෆිල්ම් එකට IMDb දර්ශකයේ 7.8 ක විතර රේට් එකක් හම්බ වෙලා තියෙනවා. ඉතින් ඔයා දැනටමත් මේ ෆිල්ම් එක බලලා තියෙනවා නම් ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත් මලුත් මූවී රිවිව් එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යනවා. ඔබ සියලුම දෙනාට සුබ දවසක්.